අහිංසමිස් අතීතයේ මෙනෙහි කරමින් පාර යති සිහි නැතිවි බිම ඇද වැටෙනවා එතකොට හේෂාන් කෙරෙහි රවිට තිබුණු විශ්වාසය පළුදු වෙනවා එතකොට තමාට කිසිම දෙයක් අනවශ්‍ය බවත් අහිංසව වෙන් කරන්න හිතන්නවත් එපා කියලාත් රවි කිකීමට ආපු මිතුරන් අතේ තේජාන් රවිට පණිවිඩ යවනවා ඒ අතරේ අතුරුදන් වූ අහිංසමිස්ව සුරාජ් සොයාගෙන ගෙදරට එක්කන් යනවා එවිනකොට තේජාන් අහිංස එක්ක සුරාජ් ළඟ ගෙදර යන්න සූදානම් වෙනවා තේජාන් රවීව අතරන අහිංස එක්ක වෙනම ජීවිතයක් පටන් ගන්න සූදානම් නම් තේජාන්ගේ ආදරය ඇත්තක් කියලා විශ්වාස කරන බව අහිංසමිස් සුරාජ්ට කියනවා ඒ අතරේ රවි රයිනිට මුණ ගැහෙනවා ඒ මුණ ගැසීමෙන් රවිට කුමක් සිදු වේවිද අහස් මාලික අදේ තැන් සිට මොන දේ වුණා මේ ප්‍රශ්නේ මට බාර දෙන්න රවි මං හැන්ඩල් කරන්නම් मीर वाली गोला देवल मंगवाड़ कर लती है ना वाने कौन दहेज लगा रहा मागे ही विधि है टे मागे कहाँ टे किसी में कार दर रख के नहीं बैया वो आगे कोल्ला टे कार दर रख के नहीं कौन मुझे तेजान बेरे का नहीं मम्मी हम देख कर रहे हैं අනික ඔයා කියනා වගේ මේ ගේම් එක පිටිපස්සේ එරික් ඉන්න පුළුවන්. ඕක මේ නයා වගේ හිතේ තියාගෙන පලිගන්නවා. මගේ කොල්ලයා එයාට හරි මොඩයි. තේජාන්ව බඳින්න බෑ කියලා జగත්ලයි ගෙදරින් පැනලා ගියා අහිංස මොකටද තේජාන් එක පැනලා යන්නේ? එහෙම බැලුවාම ඔයාගේ සැකේ ඔප්පු වෙනවා. මේක ගේම් එකක් කියලා මං දන්නවා. गेम එකක් තමයි රවි. හෙරිකි පවුලෙන් එකතු වෙලා ඔයා වටන්න අටෝ පුගුලක්. මොකද උන් දන්නවා තේජාන නැති කළොත් ඔයා ඉබේම වැටෙනවා කියලා. ඒක වෙන්න දෙන්නේ. අනික මං ඔයාව වටනවද රවි? හා? ඔයා අද ඉන්න තත්ත්වේ ඉන්නේ මේ මං නිසා. මට මගේ කොල්ලව ඕන නැහැ නේ කොල්ලව ඕන නම් කෙල්ලව නැති කරන්න වෙනවා මම ප්‍රශ්න විසඳන විදිහක් තියෙනවා රවි මගේ විදිහක් මට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් අනික මං ආව වෙනුවෙන් ඕන දෙයක් කරන්න නැස්ති රවි හැමදාම හිටපොත් බැක ආගෙනවත් නෙමෙයි මිස් මිස් කියන මිස්ට හිතුවක් අරගමඩ හැමෝගේ මෑත්තල ජීවත් වෙන්න හදන දැන් ඔය මදයි කියෙව්වා අදින් පස්සේ අපිට ප්‍රශ්න නැහැ කියලා හිතා දාගෙන ජීවත් වෙන්න බෑ මිස් මිනිසුන්ට කොච්චර ප්‍රශ්න තියෙනවද අනික මේවා අපිට විතරක් වෙන දේවල් නෙමෙයිනේ අනේ සුරාජයි කටවහගෙන ඉන්නවද මගේ ඔළුවත් රිදෙනවා नेल्ली मत के अंगिली हुनु ब्लैक शाइन के स्कलम के रहस सनसेट ब्लैक शाइन समगी हसे तनु अहस मालिका अम्मे इस अम्मे
अपने अम्मे සමහරක් වෙලාවට අපේ අය වෙනුවෙන් අපිට අකමැති දේවල් උනත් කරන්න වෙනවා රවි. නික මේ අහිංසට යගේ හිතේ තියෙන දේවල් කරන්න ඉඩ දෙන්න එපා. ඔය කියලා කීර තේජාන කසාද බඳින්නේ නැහැ. තේජාන පිස්සුවටල ඕකි මේ පුතාව ගෙදරේවයි. ඊට පස්සේ තින් කොල්ලා හැමදේම අතහැරලා ඕල් වහරුණත් යයි. रवि महापुरवाल के लिए तंगे हेम पिरी ज्ञानी अटाई रवि अनेक अहिंसा तेजा नटना की महल कुदे अन्नी के दानो तेजा पिछुटा कोहुमद की डबल पर्फ्यूम लुक नव सनलाइट रोज අයින්සට මොන හරි දෙයක් වුණොත් දරුවා මට වෛර කරනවා අපෙන් උනා කියලා හිතාගන්න බැරි වෙන දෙයක් අපිට කරන්න පුළුවන් නේ රවි මොන වගේ දෙයක්ද හිතන්න ඕනේ රවි අනික ඔයා උනා තේජාන් වෙනින් ඕනම දෙයක් කරනවානේ මට දරුවගේ වෛරයක් කරක් වෙන්න ඕනේ නැහැ රවි तेंगो कथा कल वेडकने
මං දැන් ගෙදර ආවනේ. හෝ. හොය ආවා. අම්මේ තේජාන් කියන්නේ නරක කෙනෙක් නෙවෙයි. එයාට හුමු කරන්න එපා. මං ඔයාලට විරුද්ධ වුණේ ඔයාව මේ ගෙදර හිරකාරියක් කරන්න නෙමෙයි දු. හරි දැන් කවුද එහෙම කිව්වේ? හයියෝ එහෙම ගමනක් ගියේ. මං කවදාවත් ඒක හරි කියලා කියන්නේ නැහැ. හරි මං කලේ වැරද්දක් තමයි. හැබැයි අම්මේ මං ඒ වෙලාවේ මගේ හිතට හරි කියලා හිතච්ච දේ කරේ. අපි මේ ආවේ ඕගොල්ලන්ගෙන් ඒ වැරද්දට සමාව ගන්න. අම්මේ තේජාන්ට තිබුණා මාව මෙහෙ එක්කරගෙන එන්න නැතු වින්නත්. මං ඔයාව මෙහෙම නෙමෙයි පිටත් කරන්න හිටියේ. ඒ දේවල් දැන් කතා කරලා වැඩක් නැහනේ. අන්තිමට මට තමයි හැමෝම දොස් කියන්නේ. අම්මට කවුරුත් දොස් කියන්නේ නැහැ. මම රවීටත් හොඳටම බැන්නා. දැන් ඒ දේවල් හිතන්න එපා අම්මේ. අම්මට පුළුවන්ද මං වෙනුවෙන් එක දෙයක් කරන්න? ඒ මොකද්ද? රවි අංකල්ට කෝල් කරලා අම්මා එදා බැනපිකට සොරි කියන්න පුළුවන්ද? අනේ අම්මේ, ඔයා එහෙම කෝල් කරොත් රවි අංකල්ගේ හිතේ තියෙන තරහ නැති වෙලා යයි. මං වෙනුවෙන් අම්මට ඒ දේ කරන්න පුළුවන් නේද? සමේ සහ හිසකෙස්වල සුන්දරත්වය ආරක්ෂා කරලා තරුණ පිනුම රැකදීලා මට නිරෝගී සිරුරක් ලබා දුන්නේ ග්ලෝකොලජන්. තරුණයේ යලි කැඳවන කොලජන් සත්කාරය. මං කරපු දේ හරි කියන්නේ නැහැ අංක. වැරද්ද මගේ අතේ. ඒ තහින්සාවේ මං ගෙදරින් ගිහින් මොකක් හරි කරදරයක් කරගනී කියන බයටයි. කිසිම වෙලාවක එක තප්පරයකටවත් අහිංස ඔගලොන් අමතක කරේ නෑ අංක. ඒකින්ද යාට දොස් පවරන්න එපා. වැරද්ද මගේ අතේ. වෙච්ච හැමදේම මට තේරෙනවා තේජා. හැබැයි මෙතන දූලගේ අම්මා තාමත් දූත් එක තරහින් ඇත්තේ. ඒ තරහ සාධාරණයි. මම කොහොමත් දුවගේ පැත්තේ. මෙතන ෂේප් කරගන්න ඕනේ මාව නෙමෙයි. මං තාම තාත්තව හම්බෙන්න ගියෙත් නෑ. රවි සර් මේ ප්‍රශ්න මොන විදිහට බාරගනීද? ඒක මං කොහොම හරි තාත්තට තේරුම් කරලා දෙනවා අංකල්. මෙහෙට එන්න කලින් රවි සර් මුණ ගැලවන්න නේද බටින්නේ? මං හිතන් හිටියේ අහිංසත් එක්කම ගිහින් කතා කරලෙන්න. රවි සර් හිතයි දැන් අපි මේ හැමදේම ප්ලෑන් කරලා කරයි කියලා. එහෙම දෙයක් මෙතන වෙලා නෑනේ අංක. සුරජ් පුතා ඔව් ඔව් මැඩම් ආවද? අම්මට කුස්සියේ මං කිව්වනේ ජෝඩු අද හෙටම අපිව බලන්න එයි කියලා. මෙව්වා සුළු දේවල්නේ පුතා. මේගොල්ලෝ නිකන් මේ නැහින්න හදනවා. කොහොමද ලොකු මැඩම් දුවට හොඳ වෙල්කම් එකක් දුන්නද? මොකද උනේ දැන්? දුව දැක්ක ගමන් බැනපු දේවල් කියපු දේ ඔක්කොම ඉවරයි. අන්න ඒමනේ වෙන්න ඕනේ. ඉතින් කොහොමද තේජාන් පුතා? අපි මේ ගමන යන්න ඕනේ දෙපැත්තම ආශිර්වාදය අරගෙන.
අන්න දැක්කද? අන්න දැක්කද? ඒක තමයි වැදගත්කම කියන්නේ. තේජාන් ගැන අපේ හිතල කිසිම හිතක් නැහැ තේජාන්. සුපිරි කොල්ලෙක් නේ ආ. මේ වගේ කොල්ලෙක් කොහෙන් හොයාගන්නද? හරි. දැන් පුතා මෙතනින් එහාට මොනවද වෙන්නේ? මොකද්ද වෙන්න ඕනේ කියලා අපිව දැනුවත් කරන්න ඕන. හරි. අද ගෙදර ගිහින් තාත්තා හම්බෙන්න බැලුවේ. හරි 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 තාත්තා වම්බිලා කතා කරන්න බැරි. ඊට කලින් අපි තේ ටිකක් බීලෙමු. මේ ලොකු මැඩම් මේ අලුත් ජෝඩුවට තේ ටිකක් ලෑස්ති කරේ නැද්ද? යා යා තේ ටිකක් බොන්න. තේ බො. අන්න තේ බා. හරි ලොකෝ එනි වෙනි යනවා. අනේ වේ ඔයාලා මේගොල්ලෝ වෙන වෙන අපිට ගෙලින් යන්න පුරුදු කරනකොයි මේගොල්ලෝ පුතා ගියේ කොහොමද කකුල වගේ පැත්තට නිකන් කකුල නෙමෙයි නිකන් ඇලයිමන්ට් ගියේ කකුල වගේ මේ මේ ගියේ එතන තේ අපි කොල්ල වෙන්න කොල්ලෝ ඔය ජීවිතේ කවදාකවත් මෙහෙම හිර වෙලා නැහැ මැඩම් පරිස්සමේ දැන් මට තේරෙනවා ඇන්ඩ නැහැ හැරෙන්න හදන්නේ මොකටද කියලා මට බොරු කියන්න බෑනේ සුරජයි මං දන්නවනේ රවි හිතන විදිය ඇයි ලොකු සරට මොකද උනේ